ආයුබෝවන් ඔගොල්ලො හැම දිනාටම ඔගොල්ලො හැම දිනාම අද දවසේ තෙදා හෙළදිව YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඇවිල්ලා ඉන්නවා අනුරාධපුරයේ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් බලන්න. ඔගොල්ලන්ට මගේ මේ පසුපසින් දිස් වෙන්නේ අනුරාධපුර රාජධානි සමයේ ගඩොලින් තැනු විශාල ස්තූප තුනෙන් එකක් වෙන වලගම්බා රජතුමාගේ පාලන කාලයේ නිර්මාණය කරපු අභයගිරිය දාගැබ. මේ අභයගිරිය දාගැබ ඉදිකිරීමත් ඒ වගේම වලගම්බා රජතුමාගේ පාලන සමයත් සම්බන්ධයෙන් තොරතුරු අපි එක්කිනෙක කතා කරමු. ඔබලෝ දන්නව දුටුගෙමු රජතුමා එතුමගෙන් පස්සේ සිහතුනට පත් වෙන්නේ සද්ධාතිස්ස රජතුමා. සද්ධාතිස්ස රජතුමාගේ විවාහයේ නෙතුමට දරුවන් සිව් දෙනෙකු ලැබුණා. ඒ දරුවෝ සිව් දෙනාගෙන් පිළිවෙලින් තුලත්තන ලජ්ජිතිස්ස කල්ලාට නාග වලගම්බා මේ විදිහට තමයි උන් සිහසුනට පත් උනේ. නමුත් මේ පවුලේ වැඩිම ලාභවට පත් වෙලා හිටියේ ලජ්ජිතිස්ස. නමුත් ඔහුට සිහසුන හම්බුනේ නැහැ. සිහසුනට පත් උනේ තුලත්තන. තුලත්තන සිහසුනට පත් වෙලා දවස් 40කට පස්සේ ඔහුව ඝාතනය කළ රාජ්‍ය බලය ලබා ගන්නවා ලජ්ජිතිස්ස. ලජ්ජිතිස්ස විසින් වසර 10ක කාලයක් පාලන කටයුතු අරගෙන යනවා. ඕගෙන් පස්සේ සිහසුනට පත් වෙනවා කල්ලාට නාග. මේ කල්ලාට නාග රජතුමා වසර 6ක කාලයක් අනුරාධපුරයේ සිහසුන දැරීම සිද්ධ කළා. කල්ලාට නාග රජතුමාගේ ප්‍රධාන ඇමතිවරයා බවට පත් වෙලා හිටියේ මහා රත්තක සෙනෙවියා. මේ මහා රත්තක සෙනෙවියා කල්ලාට නාග රජු ඝාතනය කරමින් රාජ්‍ය බලය ලබා ගන්නවා. එයනු වට්ටගාමිනී අප එහෙම නැත්නම් බලගම්බා රජතුමාට පාරම්පරික රාජ්‍ය උරුමය අහිමි වෙලා යනවා. ඒ අනුව එතුමා තමන්ට අහිමි වෙච්ච රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මහා රත්තක සෙනෙවියා ඝාතනය කිරීම සිද්ධ කළා ක්‍රිස්තු පූර්ව 103 දී. මහා රත්තක සෙනෙවියා ඝාතනය කළ රාජ්‍ය බලය ලබාගත් වලගම්බා රජතුමාට මාස 5කට පසුව එක් අවස්ථාවකදී දේශපාලන අභියෝග දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දේශපාලන අභියෝග දෙක එකක් තමයි නකුලගමේ තීය බමුණගේ කැරැල්ල එක දේශීයව එල්ලෙවිච්ච අභියෝගයක්. ඒ වගේම එතුමගේ පාලන කාලයේදී ද්‍රවිඩයන් 7 දිනකු ශ්‍රී ලංකාව ආක්‍රමණය කළා. සද්ද්‍රවිඩයන්ගේ ආක්‍රමණය දෙවැන්න. මේ අභියෝග දෙකම එක්තරා දවසකදී එල්ලෙවිච්ච නිසා මේ ආක්‍රමණ දෙකටම මුහුණ දෙන්න ශක්තියක් වලගම්බා රජතුමාට තිබුණේ. ඒක නිසා වලගම්බා රජතුමා මේ වෙලාවේදී නීතිමාන නැමැති ක්‍රමයක් අනුගමනය කරා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. නීතිමා ක්‍රමය කියලා කියන්නේ සතුරාගෙන් සතුරා නැසීම. නකුලගමේ තීය බමුණ අනුරාධපුරයේ වලගම්බා රජතුමාට එවලදෙන හසුනක් තමන්ට අනුරාධපුරයේ සිහසුන පවරලා දෙන්න කියලා. ඉතින් මේ හසුන කියවලා වලගම්බා රජතුමා පණිවිඩයක් යවනවා. මේ රාජ්‍ය ඔබේ, ඔබ ගිහිල්ලා මේ ලංකාව ආක්‍රමණය කරන ද්‍රවිඩයෝ පරාජයට පත් කරන්න. එහෙම නැත්නම් ඔබට මම සිහසුන බාර දෙන්නම් කියලා. ඉතින් සිහසුන රජතුමා ලබා දේවි යයි විශ්වාස කරපු නකුලගමේ තීය බමුණ ද්‍රවිඩයන් සමග යුද්ධ කරන්න ගියා. නමුත් මේ ද්‍රවිඩයන් සමග සිදු වුණු යුද ගැටුමෙන් නකුලගමේ තීය බමුණ පරාජයට පත් වුණා, මරණයට පත් වුණා. නකුලගමේ තීය බමුණගේ අභියෝගයේ මේ විදිහට අවසන් කරලා දාන්න වලගම්බා රජතුමාට පුළුවන්කම ලැබුණා. නමුත් ද්‍රවිඩයන් නකුලගමේ තීය බමුණාගේ හමුදාවන් පරාජයට පත් කරමින් ඉතා වේගවත් මන්නාරම් පෙරළි ඉඳලා අනුරාධපුරය දක්වා පැමිණෙනවා. ඒ එනකොට මේ හමුදාවන්ට මුහුණ දෙන ශක්තියක් වලගම්බා රජතුමාගේ හමුදාවන්ට තිබුණේ නැහැ. මොකද මුලින්ම සිද්ධ වෙච්ච යුද ගැටුම් වලින් වලගම්බා රජතුමාගේ හමුදාවන් පරාජයට පත් වුණා. ඒ අනුව වලගම්බා රජතුමා තීරණය කරනවා මේ වෙලාවේදී තමන් අනුරාධපුරයේ මාලිගාව අතහැරලා පැනලා යන්න ඕන කියලා. ඒ අනුව වලගම්බා රජතුමා තමන්ගේ මාලිගාවෙන් රථයකට නැගලා පැනලා යනවා. ඒ විදිහට යන්නේ වලගම්බා රජතුමා, ඒ වගේම වලගම්බා රජතුමාගේ බිරිඳ සෝමාදේවිය, ඒ වගේම ඔවුන්ගේ පුතා මහානාග, ඒ වගේම අපි කලින් කතා කළපු මහරත්තක සෙනෙවියා ඝාතනය කරපු කල්ලාට නාග රජතුමාගේ බිරිඳ, ඒ වගේම ඔවුන්ට පුතෙක් හිටියා මහා චූලික මාතිස. මේ පස් දෙනා තමයි අශ්ව කරත්තේ පැනලා යන්නේ. දැන් මේ විදිහට පැනලා යනකොට ඔයගොල්ලෝ මෙන්න මේ තේන්න තියෙන ස්තූපය තියෙන තැන අතීතයේ පණ්ඩුකාභය රජතුමාගේ කාලේ තීර්ථකයන් වෙනුවෙන් නැත්නම් රාක්මණයන් වෙනුවෙන් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. මේ ආගමික ගොඩනැගිල්ලක් නිගණ්ඨ ආරාමයක්. මේ ස්තූපයේ තියෙන නිගණ්ඨ ආරාමය ඉඳලා තියෙනවා ගිරි කියන නිගණ්ඨයක්. මේ ගිරි කියන නිගණ්ඨය රජතුමාට ഘോഷා කරලා තියෙනවා, කෑ ගහලා තියෙනවා, නිග්‍රහයක් කරලා තියෙනවා ඇහෙන්න මහා කළු සිංහලයා තලා යනවා කියලා. ඉතින් රජතුමා මේකත් මතකයේ තබාගෙන තමයි දැන් රථේ නැගලා පැනලා යන්නේ. එතුමා විශ්වාස කරනවා නැවත අනුරාධපුරයේ සිහිසුන ලබා ගන්න පුළුවන්කම ලැබුණොත් තමන් මේ නිගණ්ඨ ආරාමයේ කඩලා මෙතන දාගැබක් කරවනවා කියලා එතුමා විශ්වාසයක් තබාගෙන තමයි අශ්ව කරත්තෙන් පැනලා යන්නේ. දැන් මෙතුමා අශ්ව කරත්තෙන් පලා යන අවස්ථාවේදී අර කලින් කතා කරපු ද්‍රවිඩයෝ තමන්ගේ අශ්ව කරත්තවල නැගලා රජතුමාගේ
කරන්නකින් යම්කිසි පුද්ගලයෙක් බිමට බැස්සොත් යම් තරමකින් මේ අශ්ව කරත්තේ වේගවත්ව ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා සෝමාදේවිය විශ්වාස කළා. දැන් ද්‍රවිඩියෝ දැන් මේ විදිහට වේගෙන් හඹාගෙන යන වෙලාවේදී ඇය මේ ගමන් කරන අශ්ව කරත්තේ බිමට බහිනවා. ඒ වගේම ඇය බිමට බහින්න හේතුවක් විදිහට තවත් කාරණයක් බවට දක්වලා තියෙන ඉතිහාසයේ ඒ වන විටත් මේ රතය තුල හිටපු කල්ලාට නාග රජුරුවන්ගේ බිරිඳට දරුවෙකු උපදින්න මව්කුසේ පිලිසිඳගෙන හිටියයි කියලා සඳහන් වෙනවා. ඒක නිසා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට සෝමාදේවිය රතෙන් බිමට බැස්සයි කියලා සඳහන් වෙනවා. දැන් කොහොම හරි රජතුමා වලගම්බා රජතුමා මේ කියන පිරිස එක්ක ගිහිලා තමන්ගේ ජීවිතේ බේර ගන්නවා. ඒ වගේම මේ සෝමාදේවිය අවසානයේ ද්‍රවිඩයන් විසින් අල්ලගෙන ඉන්දියාවට අරගෙන ගියා කියලා සඳහන් වෙනවා. දැන් ඕගොල්ලන්ට මම මුලින්ම කතා කළා ද්‍රවිඩයන් 7 දෙනෙකු තමයි ශ්‍රී ලංකාව ආක්‍රමණය කරේ කියලා. මේ ආපු ද්‍රවිඩයන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු වලගම්බා රජතුමාට අමතක වුණ අනුරාධපුරේ රජමාලිගාවේ තිබුණු බුදුහාමුදුරුව පින්දපාතේ වළඳපු පාත්‍රය අරගන්න. ඉතින් මේ ආපු එක ද්‍රවිඩියෙක් මේ පාත්‍රා ධාතු අරගෙන නැවත සොලී දේශයට ගමන් කරලා තිබුණා. ඒ වගේම තවත් එක්තරා පුද්ගලයෙක් අර රතෙන් බිමට බැහැපු සෝමාදේවිය වරගෙන සොලී දේශයට ගමන් කරා කියලා සඳහන් වෙනවා. අනුරාධපුරයට රහසිගතව වෙස්වලාගෙන ඇවිල්ලා අප්‍රකට ජීවිතයක් ගත කරලා තියෙනවා. නමුත් ඒ අතර වාරයේදී මේ සෝමාදේවිය කියලා දැනගෙන ඔවුන් ඉන්දියාවට ඒව අරගෙන ගියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කොහොම නමුත් මේ විදිහට සොලී දේශයට සෝමාදේවිය අරගෙන යන කාලේදී සොලී රජතුමා ඉඳලා තියෙනවා. ඒ වගේ තමන්ට රුමත් දියණියක් ඉඳලා තියෙනවා. ඒ දියණිය කාලයත් සමග මරණයට පත් වෙලා තියෙනවා. ඒ මිය ගියපු ඒ සොලී දේශී රජතුමාගේ දියණියත් ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අරගෙන ගියපු මේ සෝමාදේවියත් එක හා සමාන ශරීර ලක්ෂණ තිබුණයි කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ වන විට සොලී රජතුමාගේ අගබිසෝ මිය ගිහිල්ලා තිබුණා. ඒක නිසා ඔහු තීරණය කරලා තියෙනවා සෝමාදේවිය විවාහ දිවියට පත් කරගන්න. නමුත් ඒ වෙලාවේදී සෝමාදේවිය ප්‍රකාශ කරලා තියෙනවා මම තමයි ඔබගේ පෙරාත්මයේ දියණිය. ඒක නිසා මාව විවාහ කරගන්න මම සරණ පාවා ගන්න එපා කියලා කියනවා. ඉතින් කොහොම හරි මේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා රයිතුමාය විවාහ කරගත්තේ නැහැ කියලා සඳහන් වෙනවා. මේ විදිහට සෝමාදේවිය වසර 14කට අධික කාලයක් ඉන්දියාවේ සොලී දේශයේ රැඳී සිටියයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේ අතර කාල සීමාවේදී වලගම්බා රයිතුමා ඉතාම දුෂ්කර ජීවිතයක් තමයි සැඟවී සිටමින් කාලය ගත කරන්නේ. එතුමා ප්‍රාදේශීය නායකයෙක් වෙච්ච තනශීවගේ නිවසේ රැඳී සිටමින් වසර 14ක කාලයක් ගත කරනවා. ඒ වගේ මේ කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට ඉතා අතිශයින් බිහිසුණු ආකාරයේ සාගත කාලයක් උදා වුණා කියලා සඳහන් වෙනවා. මේ සාගතයේ දැමිනි තියා සාගතය නමින් තමයි දක්වලා තියෙන්නේ. වසර 12කට අධික කාලයක් මේ සාගත කාලයේ ශ්‍රී ලංකාවේ පැවතිලා තියෙනවා. මිනිසුන්ට කන්න බොන්න ආහාර පාන සපයා ගැනීමේදී දුෂ්කරතා මතු වෙලා තියෙනවා. ඒ වගේම ගංගාවල ජලයේ වැව්වල ජලයේ සිඳී ගියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේ මේ වන විට අපේ රටේ භික්ෂුන් වහන්සේලා මුඛ පරම්පරාගතව කටපාඩමින් තමයි ධර්මයේ මතකයේ තබාගෙන ආවේ. දැන් මේ භික්ෂුන් වහන්සේලාට පිටපාතේ නොලැබී මිනිසා උන්වහන්සේලා අපවත් වෙන්න පටන් ගත්තා. සමහර භික්ෂුන් වහන්සේලා විදේශීය රටවලට ගමන් කළා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ වගේ මේ කාල සීමාව තුළදී සිතුල්පව්ව විහාරේ භික්ෂුන් වහන්සේලා 12000ක් වැඩ සිටියා කියලා සඳහන්. ඒ වගේම තිස්ස මහා රාම විහාරේ තව භික්ෂුන් වහන්සේලා 12000ක් වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. අවුරුදු 3ක කාලයක් ජීවත් වෙන්න පුළුවන් ආකාරයට ධාන්‍ය තැන්පත් කළ තිබුණයි කියලා සඳහන් වෙනවා. මේ සාගත කාලය උදා වුණාට පස්සේ මේ අටුව විවෘත කිරීමත් එක්ක දකින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මීයන් විසින් මේ ධාන්‍ය සියල්ලක්ම විනාශ කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී සිතුල්පව්වේ භික්ෂුන් වහන්සේලා ඊළඟට තීරණය කරලා තියෙනවා එහෙමනම් අපි පින්ඩපාතේ ලබා ගන්න තිස්ස මහා රාම විහාරයට යා යුතුයි කියලා. ඒ අනුව සිතුල්පව්වේ සිට ඒ භික්ෂුන් වහන්සේලා 12000 තිස්ස මහා රාම විහාරයට වැඩම කරනකොට තිස්ස මහා රාම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ සපයා ගැනීමේදී දුෂ්කරතා ඇති වෙලා උන්වහන්සේලා සිතුල්පව්ව විහාරයට වැඩම කරනවා. එහි භික්ෂුන් වහන්සේලා තුල ධාන්‍ය ඇති එහි පින්ඩපාතේ සපයා ගැනීමට හැකි වෙයි කියලා. මේ අතරතුර මේ දෙපාර්ශ්වයේම භික්ෂුන් වහන්සේලා එක තැනකදී මුණ ගැසීලා තියෙන අවසානයේ තේරුම් අරගෙන තියෙනවා කාටවත් පින්ඩපාතේ ලැබෙන්නේ නැහැ කියලා. අවසානයේ උන්වහන්සේලා වැඩම කරලා තියෙන වනගත වෙන්න එහිදී මරණයට අපවත් වෙන්න මරණයටපත් වෙන්න එහෙම ගිහිල්ලා උන්වහන්සේලා අපවත් වුණා කියලා සමහර තැන්වල ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම පුරා විද්‍යාත්මක කැණීම් වලින් හොයාගෙන තියෙනවා
මිනිස් ඇට සැකිලි 20000කට ආසන්න ප්‍රමාණයක් එක තැනක ගොඩ ගැහිලා තිබිලා. එතකොට සමහර වෙලාවට විශ්වාස කරනවා මේ ඒ විදිහට අපවත් වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ මිනිස් දේහ වෙන්න ඇති කියලා. හරි. දැන් ඔය සිදුවීම් අතරතුර වලගම්බාරයතුමා ප්‍රාදේශීය නායකයෙකු වෙච්ච තනශීවගේ නිවසේ ආරක්ෂිතව වසර 14 කාලයක් ගත කරනවා. ඒ කාල සීමාව තුලදී තමන්ගේ අග බිසව විදිහට තමන්ගේ බිරිඳ විදිහට තෝරගත්තේ කල්ලාට නාග රජුරුවන්ගේ බිරිඳ නැත්නම් තමන්ගේ සහෝදරයාගේ බිරිඳ තමයි අග බිසව විදිහට තියාගෙන හිටියේ. කාලයක් ගත වෙනකොට මේ කියන වලගම්බාරයතුමා ඇතුළු මේ පිරිසට උදව් කරනවා කුටික්කල තිස්ස නමින් තෙරුන් වහන්සේ නමක් උන්වහන්සේ පින්ඩපාති සපයාගෙන අවිල මේ දුෂ්කර කාලයේදී රජතුමා ඇතුළු පිරිසට ලබලා දුන්නයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. දැන් මේ විදිහට රජතුමා වසර 14 කාලයක් සැඟවී සිටින කාලය තුලදී එතුමාට සිද්ධ වෙනවා තමන් කවුද කියන ප්‍රකාශයට පත් කරන්න. ඒකට පසුබිම් වෙච්ච කාරණේ තමයි තනශීවගේ බිරිඳ ඒ වගේම වලගම්බා රජතුමාගේ බිරිඳ අතර දවසක් ගැටුමක් ඇති වෙලා තියෙනවා. දැන් මේ ගැටුම ඇති වෙච්ච වෙලාවේදී වලගම්බා රජතුමාටත් එකට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මැදිහත් වීම අවසානයේදී වලගම්බා රජතුමා අතින් ප්‍රාදේශීය නායකයා වෙච්ච තනශීව මරණයට පත් වෙලා තියෙනවා. තනජීව මරණයට පත් කරපු වෙලාවේදී එතුමාට විරුද්ධව ජනතාවගෙන් විරෝධතා එල්ල වෙන්න පටන්ගෙන තියෙනවා. ඒ වෙලාවේදී වලගම්බාර එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මම තමයි අනුරාධපුරයේ පාලනය කරපු වට්ටගාමිණිය බේවත් වලගම්බා රජු කියලා. මේ වෙලාවේදී රජතුමාට උදව් කරන්න ඇමතිවරු 7 දෙනෙක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ඇමතිවරු 7 දෙනා එකතු වෙලා වලගම්බාර එතුමාට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. සේනාවක් නිර්මාණය කරන්න ඒ වෙලාවේදී කුපික්කල තිස්ස හිමියන් ප්‍රමුඛත්වයේ අරගෙන කටයුතු කරලා තියෙනවා. දැන් රජතුමා සේනාවක් නිර්මාණය කරගෙන ඉවරයි. ඊට පස්සේ එතුමා තීරණය කළා දැන් සටන මෙහෙවන්න කලින් වලගම්බාර එතුමා සිතුල්පව්ව විහාරයට යන්න තීරණය කරනවා පූජාවක් පැවැත්වීම සඳහා. සිතුල්පව්ව විහාරයට පූජාවක් පැවැත්වීම සඳහා යන්න පෙර අර ඇමතිවරු 7 දෙනාගෙන් එක්කෙනෙක් මුලින්ම සිතුල්පව්ව විහාරයට ගිහිල්ලා මළුව පිරිසිදු කරලා එතුමා රජතුමාට බාධාවකින් තොරව ආගමික වතාවත් වල යෙදෙන්න අවස්ථාව නිර්මාණය කරමින් එතුමා මේ පන්සලට යන්න තියෙන පඩිපෙළ පහළට බහිමින් හිටියා. මේ වෙලාවේදී වලගම්බා රජතුමා දැන් පඩිපෙළ ඉහළට නගිනව රාජකීය පිරිසක් දෙක මේ සිතුල්පව්ව විහාරයට පූජාව පවත්වන්න. දැන් මේ වෙලාවේදී මේ පන්සල ඉදර පල්ලයට බහිමින් කෙනෙක් පුද්ගලයාට රජතුමා පහළින් නිසා පහළට බහින්නක් නැහැ. ඒ වගේම යන්න තියෙන පාර පඩුයි ඒ වගේම දෙන්නෙකුට මේ පාරේ මාරු වෙන්න බෑ. මාරු වෙන්න ගියොත් එම කන්දේ පහළට වැටලා මැරෙනවා. ඉතින් මේ වෙලාවේදී දැන් රජතුමා පහළින් නිසා උඩහට යන්නත් බෑ පහළට යන්නත් බෑ. සහයෝගයේ දක්වන්න ඉදිරිපත් වෙලා හිටපු සෙසු ඇමතිවරු 6 දෙනා රජතුමා අතරලා පැනලා යනවා. මේ පැනලා ගිය සමාජිකයන් 6 දෙනා මේ කාලයේදී මන්පහරන්නන් අතරට අහු වෙලා තියෙනවා. ඊට පස්සේ ඕන් මේ කියන පිරිසගේ ඇඳිවත පවා පැහැරගත්තයි කියලා සඳහන් වෙනවා. කොහොමාරි මේ වෙලාවේදී නැවත වතාවක් කුපික්කල තිස්සාමතුරුව මුළු වෙලා මේ පැනලා ගිය ප්‍රමුඛ ටික නැවත එකතු කරලා වලගම්බාර රජතුමාට සේනාවක් නිර්මාණය කරනවා. මේ අතර කාල සීමාවේදී අනුරාධපුරයේ රාජ්‍ය බලය ලබාගෙන හිටපු ද්‍රවිඩයන් 7 දෙනාගෙන් ද්‍රවිඩයන් දෙදෙනෙකු ඒ වන විටත් ඉන්දියාවට පැනලා ගිහිල්ලා තිබුණා. සෝමාදේවිය සහ පාත්‍රා ධාතු අරගෙන සෙසු සමාජිකයන් 5 දෙනා වසර 14කුත් මාස 7ක කාලයක් අනුරාධපුරයේ පාලනය කිරීම සිද්ධ කළා. මේ අතරේ මුලින්ම සිහසුනට 5 දෙනා තියෙන්නේ පුලහත්ත ඔහු වසර 3ක කාලයක් පාලකත්වය රැගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔහුගේ ඔහුව ඝාතනය කළ ඊගාවට රාජ්‍යයට පත් වෙලා තියෙනවා. ඔහුත් සමග පැමිණි තවත් ද්‍රවිඩයෙකු ඔහු තමයි බාහිය. ඔහු වසර 2ක කාලයක් අනුරාධපුරයේ පාලනය කරමින් ඉන්න අතර වාරයේදී ඔහු ඝාතනය කරමින් සිහසුනට පත් වෙනවා පණයමාර. පණයමාර වසර 7ක කාලයක් පාලකට සිදු කරන අවස්ථාවේදී ඔහුව ඝාතනය කරමින් රාජ්‍ය බලය ලබා ගන්නවා පිළයමාර. පිළයමාර වසර ගණනාවක් ඔහුට පාලකට තරගෙන යන්න පුළුවන් කමක් ලැබුණේ ඔහුට මාස 7ක් වගේ කෙටි කාලයක් තමයි සිහසුන දරන්න පුළුවන්කම ලැබුණේ. ඔහුව ඝාතනය කරමින් රාජ්‍ය බලය ලබා ගැනීම සිද්ධ කළා ඩාටික කියන ද්‍රවිඩයා. ඒ අනුව අනුරාධපුරයේ වලගම්බා රජතුමා අනුරාධපුරයේ තමන්ගේ සේනාවත් සමග එන කාලේ අනුරාධපුරයේ පාලකයා විදිහට කටයුතු කරන්නේ ඩාටික ඔහු සමග සිදු කළ යුද ගැටුමේදී ඔහුව ඝාතනය කරන්න වලගම්බා රජතුමාට පුළුවන්කම ලැබුණා.
අවඝාතනය කරමින් ක්‍රිස්තු පූර්ව 89 සිට 77 දක්වා වසර 12ක කාලයක් පාලන කටයුතු රැගෙන යන්න වළගම්බාර එතුමාට පුළුවන්කම ලැබුණා. ඒ අනුව එතුමා සිහසුනට පත්වීමෙන් පසු ඕගලන්ට මේ දිස් වෙන දාගැබ ඉදි කරන්න පුළුවන්කම ලැබුණා. මේ තමයි මුලින් අපි මතක් කළා වගේ අනුරාධපුරයේ තියෙන ගඩොලින් තෙනු විශිෂ්ට ස්තූප තුනෙන් එකක්. මේ ස්තූපේ නම් තැබීම සම්බන්ධෙමුත් පුංචි කාරණයක් මතක් කරන්න ඕන. මේ දාගැබ නිර්මාණය කිරීමේදී ඕගලන්ට මම කලින් මතක් කළා මෙතන තිබුණේ ගිරි නිගණ්ඨාරාමය. මේ නිගණ්ඨාරාමයේ විනාශ කරලා මෙතන දාගැබ නිර්මාණය කරන්න. නිගණ්ඨාරාමයේ හිටපු නිගණ්ඨයාගේ නම ගිරි. ඒ වගේම වළගම්බාරයිතුමාගේ නම වට්ටගාමිණී අබය. කියනු මේ නම මේ ස්තූපයට එකතු කරන්නේ රජතුමාගේ නමින් අබය කියන කොටසත් ඒ වගේම නිගණ්ඨයාගේ නමින් ගිරි කියන කොටසත් එකතු කරලා තමයි අබේගිරිය නමින් මේකට නම එකතු කළේ. ඒ වගේම වළගම්බාරයිතුමාගේ කාලේ තමන්ගේ බිරිඳ නැවත තමන්ගේ අගබිසව නැවත ශ්‍රී ලංකාවට අරගෙන එන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාවෙන් වටිනා කියන මුතු මැණික් මේ වගේ සම්පත් සොලී රජතුමාට යවලා නැවත ශ්‍රී ලංකාවට සෝමාදේවිය කැඳවාගෙන රජතුමා කටයුතු කරනවා. ඒ වගේම ඒ සිහිවීම පිණිස සෝමාවතී දාගැබ නිර්මාණය කිරීමත් ඒ වගේම එතුමාගේ කාලේ ලංකාරාමයේ දාගැබ ඉදි කිරීමත් සිද්ධ කළා. මේ වගේ ඓතිහාසික ස්ථානයක ඉඳලා ඒ වගේ ඓතිහාසික වටිනාකම පැහැදිලි කර දෙමින් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමදාම ආයුබෝවන්.